මන්තා චක්කවාලි සු අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්මස්සවනකාලු අයංබදන්තා දම්මසවනකාලු අයංබදන්තා දම්මසවනකාලෝ අයංබදංතා නමෝතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥානාලිකාව තුළින් ලෝකය පුරහා විසිරුවා හරින එවතුමූ ධර්මදේශනාවන්ඇතුරින් තවත් එක් ධර්මදේශනයක් ධර්මධානමය පින් කමක් හැටියට සිද්ධ කරගන්නට තමුළුත්ඒ ධර්මය ශ්‍රවණය කරලා ධර්මාබෝධයක් ලබා ගැනීම සඳහත් ින් බරදායකත්වය මෙ මුඋතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා අනුසාමර් සිංහ මහත්ම විසින්. සදහැති දායකත්වය දර්ලා තිබෙනවා අරමුණ හිරිපිටියගේ හෝත්‍රිණි හේමාංගේ අමර සිංහ මෙෙනවේගේ වර්ෂපූර්ණ පිංකාම. දස් විසි තුුණනොය ඹර් ම සසදාහතරවෙෙන දිනට යදී මනීමිත්තයෙන්. ඇයට මෙ උතුම් ධර්මදාානමය පුුණය කුසලානු මෝදන් වී සතුතුු සිත්‍ය තිකරගෙන ගෞතම බුදුසසුනේම චතුරාරි සත්‍ය අවබෝධයට දේශනා පාරමිතා වක්ම වේවා කෙලා පාර්ථනා කරන මාල පල්ලේ පදිංචිව සිට පරලවස පත් හේ මාංගිමෙන වියගී දෙමෝපයන්වන මාලා මර සිංහ මෑනියන්. හම අමරසිංහ පාණුසා යසත් ජයනත් අමරසිංහ සහෝදරෑ ඇතුළු අමරසිංහ පවුලේ පරලෝ සපස්ශියවල ම ඥාතිහිත මිත්‍රාදීන්ටත් රනසිංහ ධයාරත්න රාජපක්ෂ පෞල්ල ශිල්ුම පරලෝ සපත්ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම පුුණ්්‍ය කු සසල්ල අනුමෝදන් වී සතුටු සිත් සහිතම නිවන්න අඔබෝධ කර ගනිත්වා ධර්ම දේශනාවෙන් ජනිත වන පුුණ කුසල් ජයලල් රනසිංහ කේචී ධයාරත්න කෝමමුදදුලාල්. හන් නමර සිංහ යන හත්තුරොන්ට අනුමෝදන් වේවා මෙම උතුම් පුුණ්‍ය ශක්තිය නොවුන්ගේහිසේ සිට පාදාන්තය දක්ව ඇති සියලු රෝග ස්ුවපත්වේවා සොහොයුරයන් වන කිත් මිනිදායාරත්නටත් නොරාණී රණසිංහටත් විනීතා අමරසිංහටත් එම පෞල්ලල සියලම දූදරුවන්ටත් නිරෝගීස්වලබේවා නිවන් අවබෝධ වේවා ගෞරවවැනිය ධර්ම දේශකඛයණන් වහන්සේටත් උන්වහන්සිගේ දෙ මවපියන්ටත් ගුරු ආචාර්ය වහන්සේලාටත්. ්‍රඥා ලිකාවේ සියලුම ධර්ම දේශකයණන් වහන්සේලාටත් නිදුක් නිරෝගි සෝපත් භයාවේ ලබා මේ භවයම නිවන්දකිීවා රට දෑ බේරා ගැනීමට ජීවිත පරිත්‍යයාග කළ සියලුම දෙ ලංකාවාසීල් ලෝකවාී සියලු දෙනාටක් මෙම උතුම් ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තියාරමුණු මුදුන් පත්කර ගැනීමේ අභිලාශය තමයි මේ ධර්මානු ශස්සනාවට පින්බරදායකත්වය. තුෘකාවත්තියෙනවා සෝවාන් මාර්ගට ස්ෝන් මාර්ගය සඳහා ඥාන ද හතා දස ඥන දශයක් තියවා දාශය පිරිබාධව දේශනාව මෙ ලෝකී යම්කිසිකෙනෙක් මෙ සම්බුද්ධ ශාසනී මඟඵල ලබනවනම් ඉස්සල්ලාම වෙන්නේ ්චුළල සෝතාපන්න සෝන් ඒ චුල සෝතා පන්හෙවත් ස්ෝවාන් මාර්ගයට පිවිස්සීම මූලිකධර්මතා හතරක් තියෙනවා.ඒ ධර්මතා හතර එකින් එකට ප්‍රත්්‍යයයි. සත්පුරෂ ආශ්‍රය ප්‍රත්‍යයයි සද්ධර්මශ්‍රවනයට සද්ධර්මාශ්‍රවනය ප්‍රත්‍යයයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ධර්මාහනුධර්ම ප්‍රතිපත්තිය කියන්නෙම යෝනිසෝ මනසිකාරය මනානුවනයි එය ධර්මාන ධර්ම ප්‍රතිපත්තියට වැටෙනවාද අට යොනිස්ොමන සිකාර එක ප්‍රත්තියයි එන මේ හතර නිවැරදිව ප්‍රත්‍ය වුණත් එය ස්ෝවාන්මාර්ගයට පිවිසෙනඒ ස්වාන්මාර්ගයට පිවිශසීම තුළ එය උපදවනව ඥානදශය ිසෙල්ලා බලන්ඩ නනි අර දැන්ම මුලින්කිව කරුණු හතර පිරිබාද එන වෙනි කාරණය සත්පුරුශාශය එතරේ සද්ධර්මා ශ්‍රවනයට ප්‍රත්ථයහි කියන්නේ සත්පුරුෂයෝ නිරන්තරේම කැමති ප්‍රිය කරන්නේ තථගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්න අහන්ඩ ඒ පිළිබඳ විමසන්ඩ ඒ පිළිබඳව කතා කරන්නට අන්න ඉක්්ගුලන් ඇස්සුරට වැටෙනවානම් එනම් ඒල සත්පුරෂයෝ සදධර්මය ශ්‍රවනය කරන වද අවබෝධ කර ගණ්ඩනං තේරුම් ගණ්ඩනං වටහාගණ්ඩනං ධර්මය හන්ඩෝනය අහලා ඒතුළින් ලබාගන්න අවබෝධය අවට තේන ධර්මාණ ධර්ම ප්‍රතිපත්ති තර සත්පුරුශාශය සද්ධර්මය ශ්‍රවනය දශ්‍රවණය කරහාම එ බහිනෝ නිවැරදි පිළිවෙතට එ තමයි පළමෙන් සීලයක පිහිටල ඉට පස්සේ සමාධියයක් වඩල චිතේ කග්‍රතාවයක් වඩලත් පුළුවන් වඩන්නතුව විදර්ශනාවෙන් යන්නත් පුළො. එහෙම ධර්මානු ධර්ම ප්‍ර්තිපති පිළිවෙති. එනකොට යෝනිස මනසිකකාරි මනනුවන. මේ ධර්මය චට චුට්ට හරි පෝඩ පොඩ හරි අවබෝධ වෙනවන එතනයටට අනිවාරයෙන් මනා අනුවනක් තියෙන. එළම් මේ අංගහතර. අපි මේ ඥාන දශය උපදවාගන්නට අපට උපකාරයන ත්‍රමකර්ද ඥානදශය අපි ගම්මු උපාධානය හා භවේ ඕ දොළහැ ඕන එකක් ගණඩපුල දොලහැන් ඕන තැනකින් ඕන දෙකක් ගණඩ පුල කරුණු දෙකක් කරගෙන තම අපි භාග කරන්නේ ඥාන ටික උපදවා ගැට දෙ අපි ගම්මැ කර්ම භවය කරතිවා උපත්ති භවය කියල තියෙනවා මෙනතා කර්ම භවයට හේතු උපාධානය කියල තියනම් උපාධානය නිසා කර්ම කරවා කියනෙ ත කර්ම කිරීම නිසයි කර්මයට අදාළ භවයක් තමයි ජාතිහෙවත් පහලවීම සිද්ධ කරයි කර්මයට අදාළ භවයක් ඒ තැන පහළ කරන ත්‍ර භවපච්ච ජාති ජාතිපච්චා ජරා මරණ එම නැත්ත මෙම ගණ්ඩත් පුළුවන් සංකාරපච්චය වි ඕන එකක් ගන්න පුළා ධර්මතා දොළහැ ඕන දෙකක් කරගෙන මේ ඥානදාශසයම උපදවා ගඩ පුළුවන් දැඟ පිහෙන උපාධානය ත මේ බව කිය පාදාන පච්චය බව කියන තැන බුදුරජාන් වහන්සේ බව දෙකක් පැහැදිලි කරු උපාධානය නිසා කරන්නේ සාත්‍යයක් කර්ම කර්ම නිසා තමයි උපත්ති භාවය කර්මණැත්තං බව විශසේ තිබ්බට වැඩක් වෙන්න කර්ම සකස් කළොත් විතරයි ඒ කර්මයට අදාළ කමාවච්චර කුසල කර්මයක් නම් කාම ලෝක හතෙන් එක කමාවච්චර කුසල කර්මයක් නම් රූපාවචර කුසල කර්මයක් නං රූපාවචර බ්‍රහ්ම ලෝක දාසයෙන් එකක. රූපාවචර කුසලයක් නං එන අරූපතල හතරෙන් එක ලෝකොත්තර කුසලය නං සංසාරී එතර කරන. එතොර ඒක පලමේනය එක තම නිසවාන් මාර්ගිකය. අපි ජන්න දැන් උපාධානයක් කර්මභව කියෙනක කර්මය භවය පිළි බාධව ඥානය කර්ම භවය ක කර්ම කොහොමද සකස්යෙන්නේ එ පිළිබඳව නුවන ඥානය දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ චේතනා හයකින් කර්ම සකස්සෙන කියෙනෙ චේතනා හයක් යන කර්මහයක් කද කර්මයම චේතනාවම කර්මය වසේ බුදුරජාණ චේතනා අම්භික්ක වී අම්මං පදාමි මහනිම මම මේ චේතනාව තමයි මේ කර්මය හැටියට පෙන්නන්නේක. තොරයින් හයක් බුදුරජාන්ස පෙන්න්නනම් චක්කු සම්පසජා චේතනා තොර අපි දැනගණ්ඩෝන අපි අවබෝධ කරගණ්ඩෝනේ එනමේ ඇස මූලික වෙලාපි කර්මයන් පිළියල කරනවා. ද කොහොමද වෙන්නේ එක හේතු ප්‍රත්‍යානුවයි වෙන්නේ ඇසත් ඒතු ප්‍රත්ථයෙන්ෙ හට ගන්න පටව්‍යාපෝතිචවා යෝකනවා හේතු. වර්ණගාන්ද රසෝජා කියනෙවා හීතු. එටඔේ සුදාාශ්්‍රක කලාපයයටත් හේතුවක් තියෙනවා ඒ තමයි කම්ම චිත්ත ඉර්තු ආහාර. එතර කම්ම චිත්ත ඉරතුවා ආරවලින් සතර මහ දහතු සතර මහ ධාතවන්ගේ ප්‍රවෘතිය එහනම් ඇස. දැන් හේතු ප්‍රත්වෙෙන්නේ ද මේ ඇස කියන ධර්මතාව. තොර ඒ හේතු ප්‍රත්තියෙන් හටගත්ේ ඇස කියන ධර්මතාවෙන් මේ ධාතුන්ගේ ක්‍රියාව. ඒකට තම අප ඇස කියන සතරම හදධාතුන්ගේ ක්‍රියාවට. ගෝචරවෙන්නේ බාහිර රූපණ ඇසත් එක්ක සම්බන්ධවෙන්නේ බාහිර රූප වෙන කිසිදයක් සම්බන්ධ කරන්න බෑඇත්තෙක්. සබ්ද ගන්ධ රස්ස එය මුකුත් සම්බන්ධ කරන්න බෑයාට රූප තමයි. රූප කියන්නේ සතරම හා දහදූ ඒ දෙක නිසා සිතක් හැදෙනවන ඒකට අපි කියනවනේ චක්කු විඤ්ඥානය කියලා එතුර ඒ ධර්මතා තුනක එක තුවට කියනවා ස්පර්ශය කියලා තින්නම් සංගති පස්සෝ ඒ ස්පාර්ශය නිසා විඳීමේ සිතක් කියෙනවන පළමේ ගෙන විඳීමේ සිද. එතුරේ විඳීම තුළනේ හඳුනා ගැනීමක් කියන්නේ එක හොඳද නරකද කියලා විනිශ්චයට යනුව. හඳනා ගනක හොදයි කියෙ හඳුනා ගන්න එක නරකයි කියල හඳුනාගන්න. මක ම අධ්‍යස්ථයික හොඳකුත්න එක නරකකුත්නේ දෙහමච්චේනයි එක ඇති වැඩක්නෑ තොර හොඳන අපි කියන හොඳ ඒ නරකණ අපිගෙන අප එක ඉසි වැඩක්නේ නරකයි. තොර ඒ විනිශ්චයකට යනම් තොර විනි්චයකට යනා ගැන එ හඳුනාගන්න. හඳුනාගැනීම තොර හඳුනා ගැනීමේ භාාවය අනුව තමයි බලවත්වීම. හොඳවීම කියලා හිතෙනවා නම් අපට රාගයක් ෙනවා. ඇලනව හිතනට නරකයිම කියලා හිතෙනවන ගැටීමක්ගෙන. හොදත් නෑ නරකකුත් නෑ කියලා හිතෙනවම් උපේක්ෂාවක්ෙනවා. එනවා හැබ අප මනස්්‍ය ඉල්ලන්නේ හොදේවා. උපේක්ෂයිවත් එපා නොරකෙවත් වැඩක්නෑ අ ආස්වාධයක් විඳින්ද පුළුවන් රූපණය හොයන්නේ එතකොට වැඩෙන රාග්‍යයි. එ රාග සහිත සිතකින් නං එහනම් ප්‍රවෘතියක්යවත් පැවැත්මත් තියෙනවා රාග ලෝබ චේතනා කියලා. දැන් එතොට චක්කු සම්පසජා චේතන හරි නේතකොට හැබැයි මේක හදදුව කෙනෙක් නැහැ. මේ චේතනාවවත් කර්ම පිළියල කරුපි කෙනෙක් නැහැ. මොකද මේ ඇස කියන ධර්මතාවය සතර මහදාහතවන්ගේ ක්‍රියාවක් එතන පුද්ගල නෑ. බාහිර රූප කියන්නේ සතර මහදහත්තුවන්ගේ ක්‍රියාවක් එතනත් පුද්ගලෙන්න්නේ. ඒ දෙක සම්බන්ධ නොවෙනතා කල් සිතකුත් නෑ. දෙන පුද්ගලෙන් නෑනි කොම එතන සිතකුත් නෑන ඒදක සම්බන්ධ වෙන්න කලින් සිතක් නෑනි චක්ක විඤ්ඥානයක් එරම් එතනත් පුද්ගලෙෙන්න්නේ. එතොරේ කරනතුන එකතුුණ කොටනේ ඉස්පර්ශයක්යෙන් එතකං ඉස්පර්ශයකුත් නෑන එ එතනත් පුද්ගලයෙන්නේනි? ර ස්පර්ශය ආට පස්සන විඳීමේ සිතක්කෙන්නේ. එතකන්ගන්නේ නේ විද සිත පස්සපච්ඡා වේදන. තොර විදීමේ සිතක් එන්නේ හම් ඉස්පාර්ශයයක්. තොර දැන් ඉස්පර්ශය කාවත් විතරයි. එතකම් විදීමේ සිතකුත් නෑ. එ ඒකත් පුද්ගලෙන්නේෙමේනි. තොර විදීමේ සිත ඉපද විදෙනකොට නැවත ඉස්පර්ශයක් තියනවා නැවත ඉස්පර්ශයක් පටන් ගන්න. ඒකත් පුද්ගලයෙන්නෙමේ. ඒ ස්පර්ශය නිසා හඳුනාගැනීමේ සිතක්ක අර විනිශ්චයට යන එකේ සිතක්කනවා. ඒකක් පුංචලෙන්න්නේමයි. ඒ විිනිස්්චයට ගිය සිත ඉපද බිඳනකොට ආයිශ්පර්ෂයක් කියෙනවා. ඒෂ්පර්ෂය උඩ අ සංස්කාරහෙවත් චේතනා කියන සිත බලවත්ව වෙනවා. වේදනාවත් තුළ තරමක් බලවෙලා සංඥාවත් තුළ තවටිකක් බලවත් වෙලා සස්කාරකයනකොටම හොඳටම බලවත් ඒකරතම චේතනා කියන්නේ. පැහැදිරිද. එතකොට දැම් පදපු පුද්ලය නෑන ඒදමිතන? ි ද්ජලේ දාගන්නවානයකට මේ පුද්ජලේ මහ කර්ම කරන පුච්චරයකර පුද්ජලයකෙන්න්නවා දේ ඔොයා කර්ම කරනවාද. නැහැ. හේතු ප්‍රත්තයන්නේ දේතකොට හටගන්න ඒ නංතකොට ඒ කර්ම පිළිබන්ධව එත ගන කර්ම භාවව. තට කර්ම භාව පිළිබාන්ධව ඥානය අන්න ඥානයක් න දැඟුව එකක්කිීවේ. ඔක්කොම කියන්න ගත් මේ පෑහට කියන්න බැහැ බෝම හරි දීර්ගයිමේවා මක තාමත්ම සරල්ලව පෙන්න්නඩඕන නැත්තන්ග තේරෙන්නේෙ නැහැ කොචරකිවත් ේරෙන්නේ මේකයි තාමත්ම සරලව කින්න මේ ධර්මය කොහොමද මේ ඉස්සරහ ධර්මයට ප්‍රත්තේ වෙන්නේ. ඒ හට ගන්න ධර්මය කොහොම දෙස්සරහ ධර්මයට ප්‍රත්තේ වෙන්න කියනෙකි තසිවුම් ක්‍රමාණු කොලව හිමින් සරේ පෙන්නල දෙන්න ඕන එතකොට තමයි මේකට අනුගත කරගන්න පුළුවන්. කියාගෙන කියගෙනකොත් ඒත් බෑ ඒකයි මේ හිමින් සරලව කියන්නේ ඒකට යම් කාලයක් යන ඒ පැෑ කියැන එක පැෑගම මේ ඥාන දසය ගැන පෑයකින් කියන්නත් බෑ මේ පැත් තුනා හතර කුණ කියියද හැයි එදර ඒ කියන්නේ එ කර්මභාවය පිළිබඳව ඥානය දැ පේරෙනවන දෙක කර්ම නතව එකක් ඔන්න කියන්න එතුට සෝත සම්පස්සජා චේතනා කියලා බුදුරජන් වස දේශන. තට සෝත කියන්නේ කනට කන්න නෙමෙයි මේක සතර මහ දහතුූ එතට එ සතර මහදාතුවන්ට ප්‍රත්්‍යය වෙන ධර්මයක් තියෙනවා කම්ම චිත්ත ඉර්තු ආහාර ඒ ධර්මතාහතර ප්‍රත්‍යයයි සතර මහදහතුවන්ට තො සතර මහදහතවන්ගේ ක්‍රියාවක් තමයි මේ කන කියලන් අපි වහදා ගෙනතිී. එතකොට ඒ පිළිබඳවයි තුරට ඥානය ඒකට ගෝච්චර වෙන්නේ සබ්දනී. සබ්ද කියන්නේ එතට පුච්චරේද දැර කන කියන්න සතර මහදාහතු පුද්ජරේද ඒත්න සබ්දය කියන පුද්ජරෙන්න්නමේනි සබ්දය කියන සතර මහදහතු සම්බන්ධ වෙන ආකාරයට නිපද වෙන ශක්තියක් සතර මහදහතු එකට මිශ්‍ර වෙන්නෙ කොහොමද ඒ අනුව සකස්ව වන ධර්මතාමයක් තමයි සබ්දය කියයන් එක සියුම් සබ්ද තියනවා තරමක සබ්ද තියනවා හ විශසාල සබ්දධ තියෙනවා එතකොට ඒක් සබ්දය නම ඒ දෙක නිසාන සිතක් හදෙන්නේ සෝත විඤඥාණීඒ සබ්දය පිළිබඳව දැන ගැනීම සිතක් හැදේ. එ එහන තර සත්්‍යය එතන ඇත්තමන මොකද මේ කරුණු දෙක එකත් වනාට පස්සෙනන්ගේ ධර්මය එන්නේ එතන කොහම සත්්‍යයක් වඩ ෑන එඒ සබ්ද පිබඳව දැනගැනීම සිත එකකට හේතුන්ගේග හට ගත්තක එතන ස්පර්ශයන තියෙන්නේ සබ්දය ස්පර්ෂයයි මෙතට එතෝර එතන ඉස්පාර්ෂය තො ස්පර්ශයන් නිස්සාන විඳීමේ සිතයන සබ්දී. අමිහිරිබ සබ්දේ පිරිබඳ විඳීමේ සිිතක්කනවා එතකොඩේ මිහිරිදා මිහිරීද කියලා විිනිශ්චියයට යන සබ්දය මිහිරිද හම අමහිරීද එමනගේ සබ්දඒ කර ඇති වැඩන්නන්නේ සබ්දය හ මච්චයන මධ්‍යස්තයි තු හොඳනම් සබ්දය හොඳයි මිහි සබ්දය අමනාපන අප්‍රියන අපෝ ඒ සබ්දයන මංක ඇමතිනෙ හෙම කියන එත දැන් එතන මම දේක වෙන්නේ හම තයි සිතක්ක්‍ය දනවද සික්. එතමයි විනිශ්ච්‍ය සඥාාව හඳුන ගන්න සබ්දදිස්වභාවි. එතුට ආය එතන ඉස්පර්ෂය නිසාතමය සංඥාවන්නේ දොරේ ස්පර්ෂය ආයිහාටගන්නවා චේතනා සෝත සම්පසජ චේතන. එතකොට එතන තියන්නේ සිත්පෙලක් විතරයි. විඤ්ඥාන පස්ස වේදනා සංඥා චේතන. එතුකොට එතන තියෙන සිත්් පහක්. අන්න එතුකොට දැන ගත්තා එෙනම්. නිවැරදිව දැනගත්තා නිවැරදිව දෙකගත්තා චේතනාහිවත් කර්ම කියන්නේ මොනාදක ද දෙකක් කියන්න අනි තොක්කොම කියන්නේ එකොත් වෙලාව නැහැ මොකද මේ ඥනදාසයම කියන්න තෙරුම් කළ දෙන්න ඕන නිසා නේනම් ඒ කර්මභාවයන් පිළිබඳව ඥානය කර්ම භාවයට හේතු බුදුරජාණන් වහන්සේ පෙනන උපාදාානය නිසා තමයි කර්ම කරන්නේ මේ ලෝකයේ යම් කිසි කෙනෙක් යම් කර්මයක් කරනවා නං එයාට තන්නා උපාධාන තියෙන්ටම ඕනි. තෘෂ්ණාව තියෙනවා නං උපාධානයක් තියෙනවා එ උපාදාන්න තන්නා උපාධන තමයි කර්මයට ප්‍රත්තිය. ඒක අපි තාව ත තන්නාව තියෙන් ඕ උපාදාානයට එන්නත් ඇත උපාදානයක් එන්නේ කවදාවද පාටුපදාානයක් එන්නේ ඒ පිළිබඳව ඇලීමේ සිතක් හැදුනට පස්සේ තමයික උපාදාානකරගනි තදි අල්ලන්න. ඇල්ලමවෙන්න ඇලන සියුම් ඇලනවා. ඇලුවනට පස්සේ පිරිිබඳ විනිශ්චයට ගිහිතමයි තදින් අල්ලන්නේ. එදත උපාධානවෙන්. එතු ඒ උපාධාන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හතරක් මහනන කාම උපාධාන කැමති තැන අල්ලනවා. කැමති තැන මනසි අල්ලන නන හැබ අල්ලන කෙනෙක් නැහැ. කැමතිදේවල් බාහිරතය න කැමතිදේවල් අභ්‍යන්තරීති නව මනසිං අල්ල නොමක තද හැබ මනසගත්න්නේ ඒ. අරමුණ අරගත්තාම තමයි මනසික්‍රිය කාරිත්වයන්නේ. එකන අරමුණක් නැතුව සිතක් හදන්න බෑ කියන එකයි බුදුර දන්න වසේ පෙන්නන්නේ සිතක් හැදෙන්නේ නැහැ අරමුණක් ගත්තේ නැත්ත. අරමුණක් ගණ්ඩෝනෙ සිතක් හැදෙන්න්න ඒකයි අප කියන්නේ මිට කලිනුත් කිය ලති න මේ ඇතුලි සිතතු තක් නැැ. අරමුණ ගණ්ඩෝනෙන ද සිතක් හදන්ඩ එතකොට දැන් අරබාහිර වස්තු පිළි බන්ධව අරමුණු කරනකොට සිතක් හැදෙනවනි නිවසාරමුණු කලාන නිවස පිළිබඳව සිතක්යැදෙනවා. ඉඩමාරමුණු කලාන ඉඩම පිළිබඳව සිතක්යැදෙනවා. යානවාන අරමුණු කලානං යානවාන ඒ අරමුණු නං එතන සිතක් යැදන. අරමුණ ගත්තන. මිලමුදල් අරමුණු කලානං ඒ අනුව සිතක්යැදෙන. ආභරණ රන්රිදි මුතු මැනිික ඒව තියෙනවනම් තමල්ලඟ ඒවාරමුණු කලාන ඒයනුව සිතක්යැදෙන. අබ දරුව අරමුණ කරලාන යනුව සිතක් යැදෙන වන. ඥාති මිත්‍රදීන්නේ මරමුණු කොලට ඒය අනුව සිතක් හැදෙනවනන්නේ. කට එ කැමති දේවල් නිසා නේ දේසිත් හදන්න කාම උපාදාන හරිද තරට කැමතින ප්‍රියයින්නේ ආසයත වොටේ තදි අල්ලගෙන න කාම උපාදාන ත බව උපාදාන ත බව කියන්නේ දැ මේ භවයෙන් අපි කොයි වෙල හරරි චුතවැඩෙබේ යඩ පෑ බව කො ල හර අතහර ඇ ලාවක් න්න හ මොත් ොයි නුවත් දන්න හැබ න්ඩෝොඩ. හැබ ඒයටකට මේ භවයත්තු පාන කරගන්න අප ගා භවයත්තු පාදාාන කරගින්. ඒක යන්න මේ භවේ ති බලාපොරොත්තු වෙන්න කොච්චර කාලයක් හරිකමන්නේ ජීවත්තන්න. නේ සල්ලි කෝටයක්ක් ප්‍රකෝටියක් හරිදිල තව සුමානයක් ඉන්න පුළුවන්න්නම් කෝටිපතියෙක්න කෝටි හරිදිල තවසතියක් ඉන්නවා. නත ඒතා බහව උපානන් වර්තමාන භවයත්තු පාදාාන කරගෙනන්නවා. ඒය කල්පනාක නම්ම ැරුන්ට පස්සෙමක් කොහේ යිද. අම ඒක්මනට කුසලාරමුණක් ග්ඩුවන ද තව භාවයක් උපාධාන කරගෙන් එතුර යා අදන්න දැ කුසලාරමුණක් ගත්තත් මට හොඳ බව හම්බි. තර ආයුපාදාානයක් හද අදාගෙන නීද. ඒකට බු දුරජාණන් වහන්ේ දේශනාගෙන බවපාදන. දිට්ටිඋපාදාන මේ දිිට්ටිහින්ද තමයි මේ ලෝක ඕනම කෙනෙ බයිවෙන්නේ. මේ දිිට්ටි කිසිදන්න ඇද මේ ලොක කිසිගෙන බයවෙන්නේ දැ උදාහරණයක් කිව්වොත් ගේයින් එලියට බහින්ට හද නොට හෝනි චි්චි චි්ි චි්චි ග බවනොදන. ඒ දිට්ටි හින්දනද බයවෙන්නේ. ඒ වැරරිදි දර්ශනය කල්ලගතන ම හුණනි චිච්චි ග යන්ඩ පැඩි පොක ඉන්න. ද සමහර හැම කියනවනේ ඇැතුට දිිට්ටිය කල්ලගත්ත හිදනද බව බයුණේ. දැ තොර ඔ ලිත්තුොල තියන මෙරහු කාලි කරෙක ද සහර ඒත් අල්ලගෙන න්නන්න. එඒට කැෙ ිට්ටි කියලා ොට ිට්ියල්ලගතහම් බයයි දැන් එයා කොහැරි ගේ එියට බහින්න කල්පනගන විාටිගිහිම් බලන ලිතද මේ රහු වෙලාල කොහෙ දදින්නේ රහු් කාලයක් අම්මෝ දැන්යන්න බෑ මෙකාලිවර බයවෙලා නේදන්නේ. අවකට තමයි දිට්ටි කියන්නේ. ඇතරට දිට්ටියක් තියෙනවාන යම්කිසි කියෙනක අනිවාරය බයිවලා න තවතියන දැල්ලිතනති මරු සිටින දදිසාාවතතිර ගහර ර ල හිල්ල දැන් ර එලියට පහහි් ෝ මේ දීටියල්ලගෙන නොමනුස්ස. දැන් මරු ඉන්නවා නැගෙනහිට. අම්ම නැගෙනහිට පැත්ත බලායින යන්න හදන මර ඉන්නඒ පැත්ති. බස්නා හිර පැත්ත ලයින යනවා. ඒ ල පහි බස්න හිට පැත්ත බල නැද මේම අල් ඉන්න මේ මනුස්‍ය මේ ප්‍රතක්ගන මනුස්්‍යයු. තර බදුරජාණන් වන්සේ දේශනනා කන මේ දටටි මේ දීටි අල්ගත බය වෙනවා ක පැදිලීම ේ න දි අල්ග ැයනවා. එමනසේ එදා ැග හි පැත්තර මූන ද යන්න අනිි පැත්ත බස්න හිර පැත්ත බලාගෙන එලිටයන් ඒතුට මාරයට පෙන්නේ අනි පැත් හැරල නෑන්. මාරය දර අපි කිය මරු සිට ගහලති න ල්ලිතේ අප පන්සල ලික්වත්න්න අප ඇති අඩකුත්නයකි දමරය ගෙවල්වල ගහගින්න නොමේ දැ දොර මාරය එඉන්න උතුරු දිසාල් අ අදගහරුව මේ කඋතුර දිසන් උතුර පැත් ලාගනය හොඳ යද ගනලා. දකුණ පැත්ත බලා දැම තිීන අනේදමය. නතර මාරය මෙහම බලන අපේ නෑ පස්ස හැරලා නෑන්. එක මාරය අතුර ගණ්ඩබේ. අ මාර්ය ඒන නිකහිවා. ද ඔයිදිහට දව සතම ගහම මේක මැරන්නනෑන. දෙහෙම න හිතාගනින් දයා මැරෙන්නෙද්ද මැරෙන වන. එක නේ දිිටියක් නේදතකට මේ ඒ දිට්ටිය අල්ගෙන හිද නේද බයවෙන්න. ඒක තම අනික් දේවල් තෝහොමම තමයිඉති ඕ කියන්න ගියොත් මිනිස්සු ඒ අයිල් අයිති අපි එක් මනපෙන තරන්න්නම අපි අත්ත කියන්නේ බුදුරජන් වහස දශනා කරපු ධාර්මය රදන් පැහැදිලියම පේනවන දිට්ටිය කලගත්ව බයවෙනවා කියනෙ න පැහැදිලින්. ත බුදුරජාන් වහන්ස සියලු දිට්ටි අයින් කරාන. ඒ හින්දන බය නැත්තේ. රහතන් වහන්සේ බයයිද රහන් වස බයින කාඩත් බයින. බයිවෙන්නන බයි කරන්නත් බැරාතන් දිිටියල් නැ. ඒක නිසා ඒට කියැනෙ දිට්ටි උපාධන දැම උපාධන කරංගෙනවා එදට දිටි උපදාාන කරංගෙන්වා න එය හදන කර්ම එකන මේ කුසල කර්මන මේ අරා කුසල කර්ණය හදාගන මත්‍ය දිට්ටි සම්මාධිට්ටින මේ එතකොට මිත්‍යදිටි ඇ ඒකන කියැනෙ දිටි උපාදන අනත් එක තම අන්තවාද උපාධාන මෙ මම මගේ කියල දම දෙකක් පෙන්වා ඒ කොතනකවත් මම ඉන්න ෙන්වා රූපෙන්ුව සිත පෙන්වුව ස්පර්ශය පෙන්වා වේදනාව පෙන්වා සඥාව පෙන්වා චේතනාව පෙන්වා. ඒක තැනකව මම නෑනේ. කන ගැන කතා කර සබ්ද ගැන කතා කර සොත විඤ්ඥානය ගැන කතා කර සෝත සම්පස්සය ගැන කතා කර සෝත සම්පසජ වේදනාව ගැන කතා කර සෝත සම්පසජ සංඥා ගැන කතා කර සෝත සම්පසජ චේතනා ගැනකට. ඒ කොත හරි මම ඉන්න නෑ අන්න. එ නමුත් අන්තවාද උපාදාාන. එතුවන මේ ලෝකයේ මේ පෘථජජන්න පුච්චලයක් මම මගේ කියලා අල්ලගෙන ඉන්නෝම දෙ නෙද්ද. අන බුදුරජාන් වන්සේ දේශනා කන අන්තවාද උපාධාන. මෙන්න මේ කාම උපාදමිතා කෙටියෙන් කියන්නේ මේ හරි දීර්ග විස්තර කරන පුළා. තොර කාම උපාධන බව උපාධාන දෙෙට්ටි ාන අන්තවාදුපාධාන කියන මේ උපාධාන හතර නිසානේද කර්මකරන්න. කාමයන් උපාදාාන කරගත්තොත් එහනං උපාන පච්චා පාව. බවපච්චා ජාති ජාතිපච්චා යර අමරණ. තර බුදුරජාණන් වන්සේ දේශනා කරන එකයි මිකද. තර භවයන්න උපාධාන කරගත්තු දැන් නැවතාි කියමු දිව්‍යලෝකෙට ගියා කියලා දිවියලෝකහයි හොන මේකට පරනිර්මිත වසවර්තිය තියෙනව මිනිස්්වර්සවලින් නමස්ය විසය කෝට හැට ලක්‍ෂා ආයෙන්ෙයිනයි. ඒ දක් කියල කිය බුදුරජාන්න ආ එඩ වෙනවන යම්තැනකි. එතරම ඉන්ඩපුලුවනන්න සඳහට එනම් ප්‍රශ්යන්නේ. නෑ ඒක ආවශ්‍ය අප පෙන්න්න නවා නමස්සිය විශ්ේ කොට හැටලක්ෂේ ආයන එතන චුතව වෙනකොට අඩන්නනවා. අම්මෝදැන් මේක දාලේ යන්නවෙේ. තොර තමන්ගේස් වස්තු සම්පත් ගොඩගහගත්තා අය ෆරන්රිදි මුතුමනි කාබරණ යානවාහන ගෙවල් දොරවල් ගොඩා ගොඩගහගත්ත පුච්චොලයෝ මැරෙනකොට අඩන්නෙද. අනීම වදාල අන්ඩ වෙනෝනිකර. එතොට දුකයි නෙහෙද අයක තමයි කාමඋපාදාන දුකයි කියලකන් බවපාධනත් දුකයි. අද දිට්්‍යියුපාදානන් ඒ අත් දුකයි අර බයවෙලා නිතර බයන්න ඒත් දුකයි. අන්තවා දුපාධන මම මගේ කියලා ඉන්න තාකාල්ම සස්වාන්ට බෑනි කෞවදස්මාර් පලල්ල බඩ බැ මම මගේ කියල්ල ඉන්නත්. ඒතොට බුදුරජාණන් වහස පෙන්නන්නේ මෙතන කොහෙද ම ඉන්නේ. බලන්න කොහෙ දින්න කෙර. ද රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහ වෙන්කරල බැලුවත්කු හෙද මම. අ කොටස්තිස් දෙකක් දෙතිස් කුණප කොට්ටාස කියලා කොටස්ති දේකටවෙන් කරලා බලන්ඩකු මමකු හෙදන්නේ කියලා. ඔය එකකොල් මම නෑ. ඒේකයි බුදුරජාන්ස පෙන්නන්නේ මේක අන්තවාදුපාදානය මම මගේ කියලම ගණ්ඩ පුරුද්දු වෙලා තියෙනනාවේ පෘතක් ජන පුච්චලය. ඒ නිසා තමයි අර කර්ම කරන්නේ. එහෙනම් උපාධන පිළිබඳව ඥානය එතර කර්මයන් පිළිබඳව ඥානය කර්මයට හේතු පිළිබඳව ඥානය. කර්ම නැතිකිරීම පිළිබඳව ඥානය එතකට අර චේතනාහිවත් කර්ම නැති කරන්න නම් මොකක්ද කරන්න ඕනි උපාධනය උපාධනය නැති කරන්න ඕන්නේ අන්න එ කර්ම නැතිකිරීමේ ඥානය කර්ම නැතිකිරීම පිිවෙහවත් ප්‍රතිපදාව පිළිබඳව ඥානය එමකද ප්‍රතිපදාමයවත් පිළිවෙත කර්ම නැති කිරම් කර්මශය කිරීම පිළිවෙතහෙවත් ප්‍රතිපදා ආයෂ්ඨාංගික මාර්ගය වෙන මාර්ගයයක්න ක ෙන කිසි මාर्ගයක් නෑ ලෝකේ යාම් කිසිකනෙන්ම කර්ම ශය කරනන එය නියතවස්සේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම්ම මාර්ග්‍ය පිළි පැදිය යුතුමයි. ඒ නිසා තතාාගතයන් වහන්සේ දේශනා කරන්න ඉදංකෝපන බික්කවේ දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපද අරිය सචච. මහනිනමේක ආර්ය සයක්. සයතිදා කුමද. සමාදිිට්ටි සම්ම සංකප් සමවාච්චා සමකම්මන්ත සම ආචීව සමවා යාම සම්මා සති සම සමාධ. අන්න ඥානය. එතෝට කර්මය භවය පිළිබඳම ඥානය, කර්මය හේතු පිළිබඳව ඥානය, කර්ම නිරෝධය පිළිබඳව ඥානය, කර්ම නිරෝධගාමිණ ප්‍රතිපදාව පිළිබඳව ඥානය. ද ඥාන කියල්හතරයි හරි. ඒග ඥාන හතර තමයි පුබ්බන්තේඥ අපරන්තීඥානං. පුබ්බන්තයේ අපරන්තේඥානම් පඩිච්ච සමුපාද ධම්මේ ඥාන. ද පුබ්බන්තේ ඥානන් කියන කලින් එක දැන් මෙත අපි කරුණු දෙකයි නිගත්තේ කර්ම භාවයා හා උපාධානය. ඇ තොර දෙකයි නිගත්තේ තොර මේ දෙකෙන් කලින් එක මකද උපාධානය. එතකට පුබ්බන්තයේ ඥානන් කියන්නේ කලින් එක හන කලින් එක පිළිබඳව ඥානය පුබ්බන්ති. අපරන්තේ ඥාන.ඒ කලින් එක ආපුද කලින් එක ආවට පස්සනේද පහුවෙච්චකෙන්නේ. එකනි උපාධානයක් නැත්තන් කර්මභවයක් නෑ උපාධාන නිරෝධ බව නිරෝධ. උපාධාන පච්චයා බව එතකොට එහෙන කලින් එක ආපු නිසා තමයි ඒ ගෞ භවය. පුබ්බන්තේඥානං අපරන්තීඥ පුබ්බන්තීඥානං අප පරන්තිීඥාන ම කලින් එකත් දන්න ඉම් පහවිකත් දන්නවා. මට කලින්න්නේ එකත් අවබෝධයි එතම උපාධානය උපාධනයහෙන ඉට පස්සේනය එකත් මට අවබෝධයි කර්මය එතු වට පුබ්බන්තේඥාන අපරන්තීඥාන පටිච්ච සමපාද ධම්මීඥාන පරිිච්ච සපාද ධම්මීඥාන දෙමකදද මේ පඩික්ෂ සවපාද ධර්මයකයන් මේ ඇතිකල්ලි මේ ඇත හරිද මේ නැතිකල්ලි මේ නැත මේ උපදීමෙන් මේ උපදී නොඋපදීමෙන් මේ න උපදී. උපාධානය ඇතිකල්ලි කර්මභවය ඇත හරිද. උපාධානෙන් නැතිකල්ලි කර්මභාවෙන් නැත උපාධානය හට ගැනීමෙන් කර්ම භවය හට ගනි උපාධානය නොහට ගනිී ද කර්මභවය නොහට ගනි ඥාන හතරයින අන්න හන එතුවර දං්ඥාන කියද අටයි දුකේඥාන දුක සමුදේඥාන දුකනිරෝදඥ දුක නිරෝධගාමිණී ප්‍රතිපදඥාන ද දුකේඥාන කර්ම හැදුව දුකද හදන් කර්ම සකස් කළල දුකනමේද හැදෙන් ඇයි අපි ගන්න පුුණ්ඥාාවි සංකාරයයක් පුාබි ංස්්කාරයක් කරගත්තආම මනුස්සලෝකෙට මනුස්සලෝකට නවන යම්ගිසිගැ පින්කං කල් ඕන පෞකරල්ල මනුස්සලෝකෙටෙන්නේ ඇැබයි පෞ කල්ලත් මනුස්සලෝකටේ න එම අවස්ථාතිමකත්. ඒ තමයි දැ අපි මනුස්සාත්ම භාවයක් ලබාගෙන තියෙන්නේ බේගීල ගෞවභවයට නිරයට න්දනෙ. පෙරභවේ අපි පින්කල්ල තියෙන මනුස්සාත්ම බව පහක් එ දහයක් එ තියාහතලිය එක පනාහකැට එ සීය ඒ අපි කියන්නබේක කොච්චර දෙකරලා ඒකත් තර චේතනහා භික්කවේහමන් අදාමේ ත පෙරභාවේ අපි කියමු අපි මනුස්සාත්ම බව එක දිගට විශසකට විතර පින්කම් කල් ඇවිල්ල තිනක දැ මේ පලවිනය කරන දෙතර මේ පලවිනිය අපි අකුසල කර්ම කරන ප්‍රාණ ාතය කරනවා අදත්තා ධානය ක තර වැදි කාමසේ වෙන බොරු කියේලාහ මේ කියන. එතකොට මෙයා අර ද ආත්මභව විශ්සකට පින්කම් කල් ඇවිල්ල මේ අපිකම දෙෙනියක කිය ඇත දහට අත්තින ත දැ අකුසල් කරාට නිරේයට යන්නේ පින් බලයක විශ්ල විාකදන. රමය බලවත් ුසල්ල කර්මය විපාකයේ ඉසල්ල දෙෙන ද එතුක ම කොහට දෙන්නේ අයි මනුස්සලෝකටන හැබැයි ප්‍රාණගා ත අක්කුසලය කරල තිනවන එක උපස් තම්ක වෙනවා සහයෝගය දෙන. ජනක කර්මයෙන් හදනව ප්‍රතිසන්දියය ඒයි ජනක කාර්මය ප්‍රතිසන්ධියහාදන්නේ එය පෙරභාවල පින්කල තියන විස්සකට ඇයිතට දැන් ජනක දෙකක් හැදුව මෙ දෙවනි එක. තුන්ග එකක ජනක හදනවා අර කුසල කර්මය ප්‍රතිඵලයක් වසේ. හැබැ මනුස්සලෝ කෙට ඇවිල්ලට ටික දසය ගත කරන්නේ අඩුඇසේ දැන් හරිදේතුවට පැහැදි ඒකයිවේතුවට මේ භාවයක් කුසල කර්ම කරලා එක පාටමය නිරයට යන්න නෑ. හැබයි දෙැ ඒ විදිට අපි කියමු දව දහටයි නතින්නේ විශ්සකට නයාාව දහට වරයි තොට මේ දෙකයි විස්්සයි විස්සයිවරයි අන්න යන නිරයට. ර හැබ ඒ අතරතු රානන්තරය පාපකර්මයක් කොලොත්න විස්සන්නම පන්සීත් තිබත් ඒගවභාවය නිරේ ඒකට කිව උපච්චවේදනය කර්මය හෙවත් ගරු කර්මය ගරු අකුසල කර්මය. ගරු අකුසල කර්මය කියන්නේ කුසල කර්ම මොනතරම් තිබ්බත් ඒක ඉස්සල්ලා ආයකස්සල්ල විපාක දෙන ආත්මම පන්සයකට පින්කම් කළ මයි සාල පින්කම් කරලා දකු සල් දහම් සිද්ධ කරලා කටින පින්කම් රාශයක් කරෙන් නුසාර්ම පන්සයකට පෙන්කම් කල්ලා ඇවෙල්ලා. දැ දෙකයි තව හාර්ෂයනුවටත් තියෙනවා ඔබ මේක කරනු ආනතරීපාපකරමයක්. පෘථ ඥන පුද්ජල ඇතින් හැබේ මේ ඥානදදාශය උපද පයව ඇති වෙන්නේ බයවෙන්නපා. මේ ඥානදාර්ශයයම් කිසි ගෙනෙක් උපදවාගත්තද එහෙනඒ අතින් වෙන්නේ ප්‍ර ඥන පුච්චලය ඇතින් වෙන්නේ ආනතරීපාපකරම. ඒකයි මේ පෘතක් ඥන ස්වභාාවය අතිය බිහිසුණුයි කරකිවේ. සෝන්. ේ යි ක්කවිති රජචිරුවන්ට වැඩි වටි නකිව. සක්‍රශක්කති රජකමට වඩා වටිනනාකිව. සක්‍ර දේවින්ද්‍රයා වෙනවට වඩා වටිනවාකිවා ලෝකයකට අධිපති වෙනවට වඩා වටිනෝකිවා. සියලු ස්වාර්ගවලට ගමන් කරනවාට වඩා වටි නාවාකිවා මො ස්වාන් පලේ සෝතති පළං වරංකිව එහෙනං එතු හොඩ අර ආනතරය පාප කර්මයක් කොලො තුන්ගෙනියක කොහෙද අවිච. හාර්සය අනුවට පන්සේකට පින්කම් කල්ල වෙල්ල දෙකයි කර ගත කර ගත්ත අන්න ගිය අවිච්චිට. එතට හතර එන්නේ ක මනුස්සලෝකෙයට. තුනාවිීචයේ හ හතර මනුස්සලෝකෙටෙනවා. හතරත්තින්න පහෙත්තින්න හැත්තින්න හතේ අටත්තින්න. අටේද අඹේ අසත් පුරුසිෝ. කියට බෑනෙ කොහ අදක ලසත් පුරුසි. ඒ අසත් පුරු ශාශ්‍රයේ මතම යයි. ාපමයක්න්න නමවිනක කොහෙද විච එර දහවිනක කොහද මනුස්සලොග ඇයි ත හාරසය අනුවත් වන තේරනද ද පන්ී වනට කී පර කවිශරගිහිගේ පෘත්ජන පුද්ජලය ඇැබ ස්වාන් පුද්ජලයන්නේ ස්න් පුච්චලයන්නේ අන්නේ කයිමක තින වටිනා කමේ ඥාන දහසය උපදවා ගන්න මොනක්. දෙයක් හරි කරලා මේ ආත්ම භවේ මේ ඥාන දහශසය උපදවාගෙන චුල්ල සෝතා පන්න වෙන්න එතන හට බයක් නෑ පන්සීයකට පින්කම් කල්ල ඇවිල්ලා මේ දෙවෙනි භවය ස්ෝවාන්ද එහ තව දහයක් ඇන්ඩෙසල්ල ඉවරයි යි. ඇයි බව හතයි නති. එතොර හතයි දෙකයි නමයයි තව හාර්ෂය අනුවයකත් තියෙන එක හෝසිකර්ම. තේරෙන දෙ කියනෙඒ අහෝසිකර්ම. එහෙන එතුකට පු්බන්තේඥාන අපරන්තේ ඥාන පුබ්බන්ය අපරන්තේ ඥාන පටිච්ච සමුපාද දම්මේයා. දු කියඥාන. තේතුරම මේ කර්ම හැදීම දුකනමේ කර්ම හින්ද න්නේේ දුප්පතිභවයක් කදාගන්න. එරද මොනභාවය හැදදු වනත් දු කියන එක නේ ද බදුරජාන් වන්ස පේනන්. ඒක කියන දැන් රපාමචර්‍රහ මලෝ කෙරගියා තේවේ වශෂයයක් තියෙන. කල්ප භාග්‍යයි කල්පයයි කල්ප හතරින් තුනයි එදිවසෙන් කල්ප හතරයි, කල්ප ආටයි කල්ප දාශ්‍යයයි කල්ප තිස්් දෙකයි කල්ප හැටහතරයිඒ අදිවශෙන්තිෙන. එතුන බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඒ සෑම දෙයක්ම අනිත්්‍ය හින්දනී. එකැන එතනින් කාලය ඉවරයි. එකකොට යම්කිසිකනේ බ්‍රහ්මලෝකයේ ඉදලා ඔය කල්ප ඔච්චර ගාණක් හර ඉඳල ඒමනුස්්‍යය ඒ පුං්ජලය එතනින් චුතවෙන්ඩයනකොට අඩනවදනෙද්ද. හනේ මන්දැන් කොහේ ඉදර කියලා තේ. දැකයිමක් විදැන් එතකොට දැන් මේ භවේ. දැන් මේ දෙවෙනියකන තව හාරසිය අනුවටත් තියෙන. දැ මේ දෙවිනිගේ දිහානයක් උපදෝන. ත මේ දිහානවලට හරි කැමති සහරනය. ගර ද අපපි කියමෝ දැන් අරූපාවචර දිහානයක් මේ බව පුදුව කියර. ආකාශ්‍ය අනන්තයි, ආකාශ්‍යයනන්තයි, ආකාශ්‍යය අනන්තයි ආකාශ යනන්තයි කකිර කාශ්‍යය අරමුණු කරන්න අනමුර් කල බවන කරන. දේ අවසාන චුතිසිතයේදී. දැ හාරසය අනු අටක් තව තිබ්බට මේ ආරමුණු කරන දිහානය. ඒකට කියන ගරු කුසල කර්ම. ගරු කුසල කරම කියනෙ පපච්ච වේදනීිය ඒගවභාවය අනිවාරයේ නියත වසේම ලැබෙනවා කියෙනෙක්. එතුර ද මෙයා තුන්ගෙනයන් එටයන්නේ කොහෙද ආක සං්‍ය අතන බ්‍රහ්මලෝකට තේරෙනවද කියන. ත ආක සං්‍යාතන බ්‍රහ්මලෝකෙට ගෙල් කල්ප විසි දාහක්කින්නවා. ඇති විසිදහ ඉවරණකොට අඩ නොන. ඇතයි බුදුරජාණ සිදු කයිකිවේ. ඉතුර ඒ විසිදහ ඉවරුණාම එයා අයි ඒනඟර අරමුණු කරනවා. ඒ මනුස්සලෝකෙන අප කර්මය ඒගෙන භවාන්ගේ කියලා ඒ භවේ පැත්මට අවශ ශංගයක්ය ැන අතීත භව වර්තමාන භවයා සම්බන්ධ කරපු සිීත ඒකාරමණු කරනවා අයන මනුස්සලෝකෙන නක හතර වෙනය කන්නේ අයි මනුස්සලෝකෙන අරි කල්ප අතන විසිදහ කල්ප විසිදහක් ගත කරලා නැ තව හාර්ෂය අනුගනම් තැන තියෙනවයි අයන මනුස්සලෝකෙන. ඒ මනුස්සලෝකෙට ඇවිල්ල ඇසුරු කරන අස පුරෂය. ත අසත් පුර්ශාසය කරලා අනතරි පාපකර්මයක් කරන. ද බලන කල්ප විසිදහ කතන ගත කර ලැවිල්ල තුගේ නිභාවය උපද්්‍ය වේදනයමස ගරු කොසල කර්මයක් ඇඩිය අදන් හතර ගත කරන ඩයි මනස්සලෝකට ද හාර්සයන ගනාව මෙතන ඉතිරිව තියන හිද. හතරවෙෙන ගත කර පස්සනයකය ඇසුරු කරන අසත්පුෂ අනතරරි පාපකරර්මයක් කන්න හිවනයක ො ද. ට නො ඒයන ඒක තමයි බුදුරජාන් වන්සේ දේශනා කර මේ මං මේ මේ සංසාරය මේ කාම භව රූප බව රූප භව කියැන මේ බවහාතරයක ඇසි පිල්ලන් ගහන තරම් කාලයයක් මම වර්ණනා කරන්න නෑකිවන්නො හිද. කිවනේ දේ මේ කාම බව රූපව රප භව කියැන මේ භවාතරේ ඇසි පිල්ලං ගාන තරන් කාලයක් මම සැපයි කිය කියන්න . වර්ණනා කරන්න ඇැකිවා ඇයි මේ සවභාවේ හිද. කල්ප විසිද අතන ජානසුවෙන් ඉඳලා හාර්යනු ගානත්තිනව දැන් දෙකයි තුන්ගනයක එහේ හතරවනිකයි මනුස්සලෝකෙටාව පහේ කරලා අනන්තරිය පාපකර්මයක් හයවිනය ැනක් කල්පක විච්චිට. ය හත්නයෙන් මනු සුරගර ඒයි මෙත හාර්සය ගනම හැතිනයි තේරද මේ එත කන හ දුකයි දනේද ඒතයි බුදුරජාස දුක කිය ඥානා කිවේ සස් බව කාම භව රූප බව රූප බව කියන මේ බවත්‍රය මොන තැනක සැරිසැරුවත් දුකයිද නැද්ද ඒක තමයි මහනයන මේ ලෝකය පවතින දුකමත කිවා. මේ ලෝකයේ මුළල විශ්ෂයම පවතින්නේ දුකමතකිවා. පැහැදිලිද දැ දුකමතයි පවතින්නේ ක කොහෙගියත් ආයයවිල්ලා අරවගේ නිරේකට ගියත්. එමනත මෙහෙමත් වෙන්න පුළාන්. දැන් අපි කියම හරි. බව සියකට පින්කම් කරලා ඇවිල්ලා දඟයි විදියට එකක් අරකල්ප විසි දහකරරි හතලිස් දහකරරි එහෙම දෙහාාන උපදවල ඒ විදිහට ඇවිල් ඊට පස්සේ විචී රජිහිෙන් ඇවිල්ලා දැඟ ොයි විදිර මනුස්සලෝකෙට ගත කරළ දැන් සියය ඉවරයි. දැපෙර සංසාරෙක් මනුස්සාත්ම භව සයකට පින්කම් කල්ලඇ දැ සීය ඉවරේ. දැංයා මෙතකොට ඒ අවසාන සියවනය එකේද මයාමොක්ද ගණ්ඩෝල. ග්ඩන ර්මානය කර ගත්ත පුුණ්්‍ය කරමයක් වක් අකස කරමයක්. තේර නව. වර්තමාන භහයේ කරගත්තය කක් ෝනි දම්මයාට ඇයි. පෙර සල්ලි බැඳ ප ඉවරයි. ආත්ම බව් සියකට සල්ලි බඳදලනයා දැ ඉවරයි දැංහතුකොට මකක්ද ගණ්ඩු. අදැන් එහ මේ භවයකක් ගණ්ඩෝන. අන්න මේ භවේතුකොට පින්සිතු විල් පහලොුණන ොත්නොදැයි. බැරිලා යි අර ප්‍රාණගාතයක් ඔය ආත්ම බවසීය තුළ ප්‍රාගාතයක් කරලා ඒ ප්‍රාණගාතාකු සසලි අරමුණ කරනක් කොහට දෙයන්නේ. කෙලිම් යන සංජීිවනි රේයට. තේරෙනවද කියන. සංජීමනේ ආයශමන් මිටකලින් කියරතිනවා. මිනිස්වර් සැවලින් ලක්ෂනාමයක් හැටික දවසයි. ලක්ෂණනාමයක් මිනිස්වර් සවලින් හෙටෙකක් දවසයි. ඒන්තියක් මහසයයි ඒ දොලා කවරුදයි ඒන් පන්සියතිය. මේ අුදු දෙකෝට හත්ත ලක්ෂ ංජිවනියට මාසය. මේ අවුදු කෝටිතිස් දෙකයි ලක්ෂ හතලයක් සංජීවනියට අවුරුද්දයි. ද කෝටිතිස් දෙකයි ලක්ෂ හතලිය ඒව පන්සියක්ත්තියෙන. දැ සීය යවරයි දැගේ තොර වර්තමාන භවය කර්මයක් ගණ්ඩුුවවෙන්නේ. ගත්ත පාණගාතයක තේරෙනදක් කියන පැහැි දැන් දුකයි දැනෙතු මේක තමයි දුක්කාරය සත්ය. අන්න දුකේ ඥාන මටිකායි කටි ඉන් කියන්න ම හෝන තර කියන්නපු දැ දුකේ ඥාන දැක් අ දුක දැ දැ ඒන්නේේ මනස්සලක තියෙන දුකම ඇතින දැන් පේනවානනි මොන තරන් දුගක්ද කිය ලයිඩ් බිලගවා ගන්නඩත්බ වතුරු බිලගවා ගණ්ඩත්බේ කඩට ගිහිලා මාගට්ටකෙන බලුටි ගත්හම පපෝ ගැහන ඔල්ලුුව ගැක්කොම හැදන මොන දුකක්දම මේ සත්්‍යයේ පවත්තන්ටද පුද්ජලයගේ ප්‍රවෘර්තියකටදම මේ පැත්මකට? ද ද ර පන න් න වල් දල්ලතු ග න ද විත රන්න න න්ද ගාන් ඩෝන මහත්ත්‍යයගේ වැඩ කටයුතු කරන්න ඕනේ මොන තරන් දුකක්දම. මේකට නිරන්තරෙන් අවෙන් වසෙන් පින්න්නේ ආරක්ෂා කරන්ඩන්. සතසර්පයගේ ආරක්ෂා කරන් න ආහර පානැතුල් ර ෝන ෙත්තේ සපයන්ඩෝ ැසිම තුරුවන්ගේ ආරක්ෂා කරග ම දුක් නෙමේදේ. එ තුනි ඒත්කමන මේ පුද්ගලින් මේ ඇතුර ඉන්නඕන ඒත් නෑ පුද්ගලි කත් නෑන මේ කැතුලි ඒක තමයි බුදුරජන්නන්ස පෙනන දුකමත තියෙන අන්න දුකේඥාන දුක සමුදේඥාන එතකොට ැ එහෙන කර්ම සකස් කරන එක දුකයිද අන්න අවබෝධ කරතු දුකේ ඥාන එ දුක සමුදේ ඥාන එතුට සමුදේමකන්ති උපානේ පදාාන නිසානි කර්ම බව එහනම් කර්ම කියන එක දුකයි නං ඒක සමුදය උපාධනය හරි එ දුක සමුදීඥ දුක නිරෝධී ඥානම් දැන් තෝට එ කර්ම අවසන් කරන්න නම් මකක්ද කරන්නඕනි උපාධානය උපධානයයි කරඩුව දුක නිරෝධය තොර කර්මහැදුව දුකයි නං එතොට කර්ම හැද උපාධානය නිසානං ද උපාධනය අහර ඕනෙද නැද් න දුක් රෝධදයි තුොට එ තුොට උපාධාන නිරෝධ බව නිරෝධෝ. උපාධාන පච්චයා භව. ද උපාධානය ප්‍රත්්‍යය කරගන්න නෑ අපි භවයට අපි උපාධානය නිරුද්ධ කරනවා එනම් කර්ම භවය නිරෝධයි. කර්මභවය නිරෝධද එහම් උපත්ති භවව ජාතිය නිරෝධයි. ජාතිය නිරෝධද රධයි කැනෙ නෑ කියන එක. අවසන් කියන එක. එහෙනම් ඒ නිරෝධයද. ජරාමරණ නිරෝධයි. ඉදර ජරාමරණ පුද්ජලිත් න ඒනම් දුකේ ඥානද මෙතන චතුරාරි සත්්‍ය මේ තියෙන්නේ දර කර්ම භාවය දුක්කාරිසත් ඇතුර පාදාානය සමුදාාරය සත්්‍යය ද සමුද අයින් කොළොත් දුක කියන කර්ම සපස් එෙන්නේ. එතුන ඒ දුක්ක නිරෝධයි එත දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපදාවයි පිළිවෙතමකට අර්ෂ්නාාගක මාර්ග සම්මාදිිට්ටි එතර මේ දර්ශනයයි සම්මා ධිට්ටි කරකන් මේ විදියට මේ ඥානටික උපදවාගන්නඩ පුළුවන්නන් එයා නිවැරදිව දැකලන ේද මේ ඥාන උපදවන් එතෝට නිවැරදදි දර්ශනයට නිවැරදි දැකීමට මොකක්ද කියන වචචනය අරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිටි දැන් හරිදේතකට දැන තුර පිරිිවෙතට ැහල දනද. දුරජාන් දේශනා කරපු අර දුක් නිරෝධගාමින ප්‍රතිපද රිය ශච්චංකිව එකක හරිදේතකොට. එන අපේ මාර්ගගේයට බැහල ඒකන ආර්ෝෂ්ටාංගික මාරය, ආර් ෂ්ටාංගේක භාර්ගයට නිවැරදිෝ බැස්ස ක නතමයි ස්වාන් කියන. චුල්ල සෝතාපන්නයි, සෝත කියන්නේෙ සැඩ පහර ආපන්න කියැනෙ බැස්සා. ඒ සැඩ පහර තමයි ආර් ෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂස්්ටාංගික මාර්ගයනමති සැඩපාරට බැස්ස පුච්චලයා ඒ සැඩ පාරදිගේ ගාගෙන යන්නේ කොතනටද නිවනට. ඒයි කොහොත් ්‍රැඳන්නේ නෑ කොහො හිරවෙන්නේ නෑ. යි කාටවත්හකට ගණ්ඩත් බෑ. එඒයි කිසිම දිට්ටියකට අර මංකිව දි අදිිටියක් කතයට නෑ.ට හදානවශ්‍යත්නෑ වේල පත්කඩ අවශසන වෙලාවශ්‍යන නැකත අවශ්‍යත්නෑ. රහ් අවශ්‍යත් නෑ මාරයයක් ොහෙදඉන්න කියලා මට අවශ්‍යත් නෑ එය මාරයට බයත් නෑ. මේ පෘතක් ජන පුච්චරයා අද මාරයනවකකිුවොත් ගැහෙනවා. හම්මෝ අද මට හෙට වෙනකං ජීවත්තයෙන් ආවිශ්‍යනයද මාරයන ගැහිනවද නැති. අඩනවද නැද ස්වාන්පුච්ච නද අඩනෑ ඇ යදන්නවා මාරයයක් ඔඉවිල හරිනවා. මං එත් එක්කම ගණ දෙන බේරගඩ වෙනවට කවදහරි. මං හැබැඒයාට තව දෙන්න අවස්ථා හතයි. ඉටඩිය අවස්ථාවක් මගේයට දෙන්නේ. එයා දන්න මං්චුල සෝතා පන්නයි. එනම් මංචුල සෝතා පන්නන එයාමාව තව හත් පාරකෝන ගොදුර කරගනි ඊට පස්සේයාට හන් ඩම්බෙන්න්නේ මංගේ දිහ මං කොහේදගේ කියලා ම නිවිලයිවරයි තොර එ නිවිලයි වෙරයි න ප්‍රවෘතියක් නෑ පැවැත්මක් නෑ. එහෙනම් මාර්රයා කොහෙබැලුවත් හොයාගඩ ඒක තමයි බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ නත්තිධානි පුන බහෝ. ම නෑ එටකොට දැන් බවහතකට මෙහා පැත්තෙන් මෙ අනිවාරයම නිවන්ද කිනවා ආත්ම පන්සීයකට පෙන්කම් කරලාවා තව හාරෂයා අස්සූ අනුගාන තිබ්බත් ඒ ඔක්කොම අහෝසිකර්ම. අදාලන අපි වැඩන්නේ එක වෙන කාඩුවත් ගණ්ඩත් බෑැයි අපිම හිතුරු කල්ල ගියා කියලා ඒකට සම්බන්ධ වෙන වෙන කාඩුවත්.ඇහෙම කණ්ඩ බෑ මේනි දේපලවස්න ගඉති ව ග්ඩ බලාග මරණනකම් බලයින්න. ගඩ න මේ කොයි වෙලෙද මැරන්නේ කියලා ඒකඩා පිහර ලස්සන කතාවක ච්චේනවා ලෙඩා මැරණකම් බලාඉන්නවා කියලා ඇඳ ග්ඩ ඒවගේ මනුස්්‍යතමයි මේ ප්‍රථජ්්‍යාන මනුස්්‍යය ගැන එක ලෙඩාළඟට වෙලා බලාගන්නවා මේක කොයි වෙල පනයජ පනයන්න එැන් දවස් කීඇද ම මේකගේ පණ කියන මංම මේ ඇද ගන්න නඳට වෙලයින් එහෙම මනුස්්‍යම මේ කියීනේ නැත් එතම ප්‍රතජ්ජනස්භාාව තෘශ්ණාවස් භයවේ ඒනං එ තෝට අන්න දැන ඇතොර දුක්කේ ඥානං දුක සමුදේ ඥන තොර දුක කියන්නේ එක එ කර්ම හැදුවොත් දුකයි පිරිිගන්න නේ ද කර්ම හැද. තර කුසලරම හැදුවොත් දැන් පෙන්වාන්නේ දැ ොකද වෙන්නන්නේ එකෙ කනෙ තර හෙන දුකයිනෙ. තර කුසල කර්ම හැදුව? හදුකයි එකන දිවලෝකෙ ඉහළම තැනට ගියත් අපහ එෙන්ඩ වෙනවාන. දැන් අර ්‍යාන උපදවල අරූපතලය ඔල ප්‍රතිසදිිගත්ත ඒකත් දුකයින්නේ ඇයි එඩ වෙනවානි . ඒ නිසා තමයි හ දැන ගඩ අන දුකේ ඥාවන ද දුක සමුදේ ඥාන එතු රඋපාධානය හින්දනේ ද කර්ම හැද අයග තම සමුදය ඒතමයි හේතුව එන කර්ම බවලට හේතුවමක උපාධානයේ දැන් උපාධාන නිරෝධ බව නිරෝධෝ එහනම් උපාධානය නිරුද්ධන දු එහෙනම් කර්මනයේ කර්මණැත්තන් දුකක් නෑ ඒ නිරෝධාරරිශත්්‍යය දු නිරෝධගාමිනි ප්‍රතිපධාර්ශත්වය දැම් මේ දර්ශනය නිවැරදි දර්ශනය සම්මාදිිට්ටින මේ විදි නිවැරදිව කල්පනා කිරීම සම්ම සංකප්ප ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ ඒ ධර්මතා දෙක අයිති මොකටද ප්‍රඥාවට ප්‍රඥාවට දෙකක් තියෙනවා සීලයට තුනක් තියෙනවා සමාධයට තුනත් තියෙනවා සම්මාවාාච්චා සම්මකම්මන්ත සමාජීව සීලය සමවායාම සමස් සති සමස් සමාධී සමාධියයි. හරිදේතුකට ද්‍රාර්්‍යෂ්ටාංගික මාර්ගයට අපි අවතීරණ වෙලා ඉන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයට නිවැරදි අවතීරණය වුුණා කියන්නේ යානිවාර්යම ස්වාන්. අනිත් හතරදැය තොළ ඥාන දොළහයි. තමකක්ද කාර්මය පිළිබඳව ඥානය, කර්මය හේතු පිළිබඳව ඥානය. හේතුන් නැති කිරීම පිළිබඳව ඥානය නැතු කිරීම මාර්ගය පිරිිබඳව ඥානය. පුබ්බන්තේඥාන අපරන්තේ ඥාන පුබ්බන්තය අපරන්තේඥාන, පටිච්ච සමුපාද දම්මේඥාන එතන හතරයි. දුකේඥානං, දුක සමුදේඥානං, දුක නිරෝදේඥානං, දුක නිරෝධගාමිනි ප්‍රතිපධාඥාන එතන හතරයි. දැන් දොළහයි තව හතරත් තියෙන. අත්ත පටිසම්බිදේඥානං දම්ම පටිසම්බිදේඥානං, නිරුත්ති පටි සම්බිදේඥාන, පටිභාන පටිසම්බිදේඥාන අර්ථ අර්ථයැන පලය ද උපාධානය පලේමකත් කර්ම භවයන එම් දම්ම පටි සම්බිදේඥාන හේතුවමකදද උපාධානයේ නිරක්ති නිරුක්ති කියලා කියැනෙ ද කර්මය වසයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ චේතනාවයි කර්මයැන චේත මාගේදී ාසාාවෙන් සංස්කරදය අපි න සංස්කර සංස්කාර කියනෙ රැස් කරනවා ගොඩ ගහනවා එකතු කරනවා පොදිබධනවා ඒට තමයි සංස්කාරකයන් එ අපි කර්මණේද එකතු කරන්නේ පොදි බඳන්න ගොඩගහන කර්ම ද ොරේ ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වා කොට ස්තුනකින් ප්ඥාබි සංකාර ්ඥාභි සංකාර අනේ ්‍යාබි සංකාර එකන පින් පව් හාධ්‍යහාන ඔය තුන අපි රැස් කරන්න දැන් මේ පෘථ්‍යන පුච්චලයා ඕ ඒ රැස්රන්නේ එතොට ප්‍රථජ්ඥනපුංචින තවත් දෙයක් රැස් කරනවා. එමන මේලොක වැඩිදනෙ රැස් කරන්න මේවා. ගෙවල්දුරල් යන වහන ඉඩ කඩක්මලමුද ප්‍රන්ත්‍රදී මුතුමනික් ඒවනි දහම්මගන්න. දේවටන වස්තු කියලකන්නේ. ද බුදුරජාණන් වහන්ේ වස්තු කිවේ ඕවඩ න එනම් මන බුදුරජාන්සිකයෝ වස්තු එ අපි වස්තු පෙරබභයි ට රන ඇවෙලා තින. බෞතික වස්තුූ නන්නෙම ය එන මොනාද වර්තමාන භවට අරංාපු වස්තු ඉස්කන්ද ධාතු ආයතන ඒ වස්තුටි කරගවනි රූප වේදනා සං්ඥා සංකාරකෙන් වි්ඥාන කියන මේ පහරංගවිල නෙද ආයතන කෙනෙ කරං ඇවිල්ල නෙද ආයතන හයක් සතම අධාතුන්ගේ ක්‍රියාවක් කර ඇවිත් නෙද නනාම රූපදකේ ක්‍රාව කරග ඇවි නෙද? ඒ අප අන්න වස්තු හැටියට බුදුරජාන් වස දේශනා. ඒස්තු මොනවස්තු හින්ද හදාගත්තේ. අ කාමයන් හින්ද. කාමය අර්මුණනු කල්ල නේ දේ වස්තු හදාගත්තය. දැන් එත වඩ මාගදිී භාස්සාාවන්න දෙනම් සාංස්කාරකයන්නේ චේතන හිවත් කම ජේතන දෙක්මන් පෙන්ව න නේද හදෙන්නේ කොමතික. තොර මාගදිී ාසාාවෙන් චේතනා කියන්නේ මේ අපි කියන ඒ පලවෙනි සිත දෙවෙනි සිත තුන්ගෙන සිත හතරවෙනි සිත පස්සෙන සිත හයවෙෙන සිත හත්වෙෙන සිට. ඒ හතරගෙන ජවන් හතක් කියල. ඒ ජවන් ඒ කියන ආරමුණක් කරගෙන ඒ අර්මුණගත්තේ වැරදි ආකාරයට නම් ජවන් හතක් අනිවාරයෙන් හැදෙනෝම තමයි. ජවන් හතක් කියන්නේ ඒ අරමුණනාරගෙන සිත් හතක් අදනවා. ඒ අරමුණමාර්ගෙන සිත් හතක් කදන. එකන ඒ අරමුණමාර්ගෙන පලවෙනි සිත ඒ අරමුණමාරගෙන දෙවෙනි සිත ඒ අර්මුණමාර්රගෙන තුන්ගෙන සිත යාරමුණ මාර ගෙන හතර වෙන සිිත පස්වවෙනි සිත හයිවනි සිිත හත්වෙනසිත හදනකොට ඒ සටහන මේකේ රැදිල ඉවරයි. සටහන මේ කරැදිල ඉවරය. රහතන් වවාන්සේමකක්ද කරන්න. පළමිනිසිිත විතර ඉරහතන් වවාසය දන්නේය. ඇහැට රූපය සම්බන්ධ වෙනකොටම චක්කු විඥානය පලවෙනි සිතටන්ගන්න පටන්ගන්න තැන මේ සිත ඉපද බිඳිල ඉවරයි ඒ තේ චන්දරාගයක් නෑ. ෘෂ්නාාවකුත්න තන්නවක් හැදෙන්ට වෙලාවක් නෑසිදට. අපි ඒ අර්මුණ ගන්න දෙවෙනි සිතින්. තේරනවදකෙන් ඒ අරනම ඇත දඒ දෙවිනි සිත් හට ගන්න සනයම බිඳල ඉවරයි. අපි අයි තුන්ග නිසිතෙන් ඒ අරමුණ ගන්නවායි. ඒගත් තුග නිසිතත් ඒ සනේම ඉපදර බිඳල ඉවරයි. අපි හතරමෙනනි සිතත් ඒ අරමුණම ගන්න. අන්න එතන තයි වරද දෙගෙනති. එතන තමයි වැරදුනේ. දෙැ එතකට තියෙන සිත්් පෙලක් හැදෙනවා ඒකට කිවේ ජවන් කියල එහන අරමුණ තදින් ගත්තා එහන චේතනා. එකට තමයි සංස්කාර කිවේ. තො මාගෙදී භාසාාවෙන් ඔන්න සංස්කාර දැන් පැහැදිලිද ංස්කාරකන දම හදන්නකු පුද්ගලන්නේ. කෙනෙක් මේ පළමිනි සිත දෙවනිි තර ප්‍රත්්‍යයේ. පළම නිස හැදුු නැත්තන් දෙවනිි හැන දනි හැද න හැදෙන. ඒ දන හර වෙන සිත ටිකක් අත්ත දෙන්නේ. තොර පලවෙනි සිතේ නැවත්දවාඒ තන්දරගැන්නේ තෘෂ්ණ වන්නේ දෙමනි සිතේ දන්නේ නැවත හැරල බලනවන් දැක්කා ඉටි පස හැරල බලවා අන්න එතන තම චන්දරගේ පටන්ගන්න. එතනත්තම තෘෂ්ණ වාරම්භවෙන් ඒහදන දුකට හේතුවර. පැහැදිලිදකන ඒ හදන්නේ දුකට හේතුව හදන්න. තර මගදදි භාසාාවෙන් බදුරජාන් වසේ දේශනා කන මෙන්න සංස්කර. ඒ කියන්නේ නිරුක්තියයි දුරතමන් දැක්ක නිරුත්තිය මගදි භාසය ත සංස්කර ඒ කර්ම එතු උපාධානකිවේ රාතන් වහන්සේ මේ බුදුරජාන් වන්සේ උපාන කිවේ මකද මගදි භාසාවෙන් හම උපාදාන. ගෙවල් දොරවල් යානවාන ඉඩකඩක් ිලමුදල් රන්රිදි මුතුමැණෙක් අඹුදරු ඥාතිමිත්‍රාදීන් පිළිබඳව තදින් ග්‍රහණය කරගන්නවු සිත ඒතම උපාධානය එත මාගී භාෂයෙන් උපාධානය කියන්නේ එක දැන්ති පැහැදිලිට හපන බවපාධන ද භවයන් තියනවද ෑ කො භාවයන් සතර මහදහතුන්ගේ ක්‍රියාවන්තියන්නේ දදිවිල හේම තින සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාවන්න්නේේ රූප භවයන් තුල තියන සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාවන් අරූප භවයන් තුළ තියනෙ නාමධර්මය. ඒ නං එතු ට උපාදාන බව උපා දිට්ුපාදාන. එතුොටඒ වැරදි දර්ශනයන්මත් සිත් හදනක නේද දිට්ටිකිලකයන්. රහව් තුොට කේන්දරේ මාර්යා නකත් දේ එ දෙව වරගැට කතා කරනයි. දෙවුර ඉන්න නෑකි වෙන බුදුරජන් වස. එගල එන දිවිලු කොළ එකල දෙව සතරන දෙවර කිය බුදුරජාස පැහැදිනම දේශනා කරන මේ හතර දෙන වෙල යියට්ක ඒර කතා කල ගා කිය කිව්වර අන දහාමුදුරුවට රාටානාට ස් සූත්තය දේශනා කළි ඉස්සලස් වස්ශ්‍රවන තමයි දේශනා කරේ බුදුරජාන් වහන්සේට ඇස බුදුරජාන් වහන්සේ න දහාමුදුරට පහුව දෞදී කිව මෙන්න මෙ මහර දෙන කාවයියේ. හතම ගල න්න මෙන්න මෙ මේ චාතුර හාරජිකයන්න මේ හතර දෙන වශ්‍රවන දසරෂ්ට රුඩ විරු පක්ෂ ඒ අයිල මේ ඔබ සිවරු දෙනම ආරක්ෂා කරනවා කියනවා රකිනවා කියන හැබැයි රකින්න මෙන්න මේ අය පානාාතිපාතා වේරමණියයා දම්මන් දේශේති වවහන්සේ පන ඇති සතුන් මැරීමෙන් වලකින්න කියලා වහන්සේ දේශනාගන. සාවානි භාග්‍යත වස ෝක රකිනා ඇත්තින ඕ කඩනය වුණුත්තින්න ඉන්නදන මනසලක නන්නේ දක රකිින ඇතින්න කඩන ඇත්ත. තොර මේ සතරවාන දෙවවුරු කියවා ඒ රකිනය උන්නන් අපි අරෂ්ථා කරනවා. ඒ පන්සල් රකිනය උන්න අයනම් අපි මොකද උවහන්සේගේ වචනය අනුගමනය කරන පිරිසක්නි. ඒගොල බහන්සේ දෙශනකන පානාති පාතා වේරමණිය දම්මන් දේසේදී. අදින්න අදාන වේරමණියය දම්මන් දේසේතිී බහන්සේම දේශනා කරනවා. ඒක හොඳහි. පින්න හොඳ හි කියලා ැබ ොක රකිනනා ඇත්තින්නවා ොක කඩනනා යත්තියන්න ඇැබ උබහන්සේගේ වච්චනය පිරිපදින අපි රකින තුවා එ දෙව ආරක්ෂා කරන කවුද පිළිවෙතේ ඉන්න අඇද නැද්ද පළතුරුවට යදන රකීද පනුරක් ගැටගැවුත්තේ පූජවට්ටයක් ැහදී රකීද එතර මේගල මොහක්දම කිවී? හන්සේගේ වචනය අනුගමනය කරන පිරිසක්කඇත්දපියාලරකි නොකිව කැපය බලන්න පන්සර බෝධරගලා පූජාවත් තිලා දේවල්ට කියලා පූජවත් තිල පන්ඩුහෙම ගැට හලා බලාපොරොත්ත ඉටුන් නඇද ැබැන යන දෙන්ට න දෙ පලි ඇත බෝධ පලි බෝධය ඉන්නේ මේ ගොලන්ගේ අපල දුරු කරන්නද කර්මශය කරන්නද ර්මසය කරන්නද තමන්ගේ සිතෙන් කරර්මයින් කරගණන්ඩුවන් පදාානයයින් කොත් කරර්ම අන්න එතකොට පැහැදිලියේ පැහැදිලද තොට අත්ත පටි සම්බිදේඥානන් දම්ම පටි සම්බිදේ ාන නිරෘත්ති පටි සම්බිදේඥාන පටිභාන පි සම්බිදේඥාන පලය දැක්කනුවනින් හේතුව දැක්කනුවනින් මාගදී භාසාව නිවැරදි අර්ථය දැක්කනුවනින් එතන සිත්තුන අයිතියන්නේ. එඒ සිත්තුවන මත මනාව සිත මෙහේ වනව පටිභාන පටි සම්බිදේඥාන මෙන්න ඥානදශය. මේ ඥාන දස්සයම් කිසි කෙනෙක් වර්තමාන භවය උපදවාගත්වත් මේ මාතෘකාවට දීල තියෙන මේ කාර්ය හරි. නැත්තා නැත්තන් අරි කියපු ගමන වටේ යන්ඩ වෙනේ. සංජීව නිරයා හර කාලසූත්‍රය හර සංගාතය හර රෞදරවේ මහ රවෞරවය තාපය මහාතාපය අවිීච්චිය පැත්ති ආයිගිල ජාතුර මහාරාජිකය තවතශය තුසිතේ යාමය නිර්මාන රති පරනිර්මි තවස්සවර්තිීඒ පැතේ රවමක් ගල ආය මනුස්සලෝකෙත් ඇවිල්ලා ස්ත්‍රියක් කලා පුරුෂයක්වෙලා නපුංසකෙක් කල ඒමත් තිපදිල ගොලුවේ බිහිරෙක් අන්දයෙක් වෙලා මන්ද බුද්ධිකක් කලා ඉපදිල රවමක්න යන්නේ ම මෙමේව සසර පෘති දැන් මේ නැදද නතුරට දැගිල්ල ගිල දැගේ තම හති වැඩිලා නැද ඇැ තිවයටටලතින් හොමර මේක අයින්ෙන්ට මෝනේ වලල්ෙන් පයින්ට ඕන දෙැඟාහගට හනම් ස්ොවාන් කියන්න වලල්ලෙන් පැන්න එහනම් බව හතයි අටවෙනි වරහිපදීමක් නෑ එම් නියතවසේම නිවන් දකින එහනම් මේ ඥාන දසේ අනිවාරම උපදවන්ඩ ඕනේ හැදලී නුවනින් තමයි එ නුවනින් ධර්මය අවබෝධ කළ ඒක තමයි ආර්යෂ්ටාන්ගික මාර්ගයට බැස්සක කියන් එය ස්ොවාන් හොඳයි. ධර්ම දශාවශයන් කරනා මේ පින් බරදායකත්යේම උතුම් ධර්ම දේශන ප්‍රඥ නාරිකාවතුලින් විකාචනය කිරීම සඳ අනු සාමර් සිංහ හත්නය විසින් සැදහඇති දායකත්වය දරලතිබෙනවා හිරි පිටියගේ හෝත්‍රීන්නේ හේමාංගේ අමර සිංහමෙන වියගේ වර්ෂපූර්ණ පින්කම ද ස්ශවි තුන යම්බරම ස දාහතරව වෙන දිනට යදීමනිමත්තෙන් එයටම තුම් ධර්මදාානමේ ප්යකු සලන ෝදන් වී සතුු සිත්ත ති කරගෙන ගෞතම බුදුසුනේම චතුරාර් සත්‍යය අවබෝධය. വഅවබോതര ദേശന പാരമതාවක් മ വවා. മാല പല്ലെ പദിංചവ പലോസപ്. ഹ ങ് നവ ത മോപയാൻ වണ് മ മര സിങ മാനാൻ ඒ മര സ്ങ പാൻസയസ. യ ത സങ സോ ര ത മര സ്ങ പോെ പോ പ രമ ാത. ത ത്രാ ත් രണസങ്ങ താരത රാජപ് പවൾ. വ സ് പളലോസ പ ഞാത හිത മ ്രാത നත්. මෙම පෝ්‍ය ුසල්ලන ෝදන් ව සතුටු සිත් සහිතවනි වන්න ඔබෝධ කරගනිත්වා ධර්මදේශනාවෙන් ජනිතවන පුණකුසල් ජයලාල් රනසිංහ කේචි ධයාරත්න කොමදුලාල් රොහන් අමරසිං්ඥාන මහත්තුරුන්ට අනුමෝදන් වේවා මෙමෝ තුන්පුුණ්ഞශක්තියෙන් ඕන්ගේ හිස්සේ සිරපාදාාන්තය දක්ක ඇති සියලුරෝග සෝපත්වේවා සොහොයිුරුයන් වන කිත්මිනි ධයාරත්නට නොරානිි රනසිංහටත්. විනීතා අමර්සිංහටත් එම පවුල්ල සියලමදූ දරුවන්ටත් නිරෝගි සපල බේවා නිවන් නවබෝධ වේවා, ගෞරමනය ධර්මදේශකයණන් වහන්සේටත් ඔන් වහන්සේගේ දෙමෝපියන්ටත් ගුරු ආචායන් වහන්සේලාට ප්‍රඥානාරිකාමේ සියලම ධර්මදේශකයණන් වහන්සේලාටත් නිදුක් නරෝගි සෝපත් භයවෙල බා මේ භවීම නිවදකිවා. රට දෑ බේරා ගැනීමට ජීවිත පරිත්‍යාග කළ සියලම දෙනාටත් ලංකාවාන්සේ ලෝකවන්සේ සියල දෙනාටත් මෙමෝතුම් ගෞත්තමබුදු සසුනේදීම. නිර්වාණය ඔවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එමන රැස්කර ගත්තන ත්‍රමාණ පුුණ ශක්තියන්ගේ බලයෙන් නිස්්චියලු අරමුණු. එයා කාරයෙන්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ග්‍රස්කර ගත්තන ත ප්‍රමාණපුුණනි ශක්තියෙන් එ නම් සඳහන් කළ නොකළ තවත් කවරුව ඇත් නම් පින් බලාපොරොත්තුව මේ උතු පුුණිශක්තියෙන් අනුමෝදන් වීම සුවපත්වේවා. එසෑම කෙනෙක් උතුම්ූ නිවනින්ම සැනසිත්වා කියලා. ඉදම් මේ ඥාතිනං හෝතු කියෙන ගාතාව කියය. දෙවියන්ට පින්දෙමු ආකාසට්టආචබුම් මට්టා දේවානාගා මහිද්දිික. පංඥන්තං අනු මෝදිත්වා චරන් රක්කන්තුළෝක සාසනං ආකාසට්ට ආචබුම් මට්ටා දේවානාගා මහිද්දිික. පඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කන්තු දේශන. ආකාසට්ඨචබුම් මට්ටා දේවානාගා මහිද්දික්. පංඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කං තුමං පරතී. කරගත්තන ්‍රමාණ පනිශක්තියෙන් ොබප සෑම දෙෙනනාටම නිර්වාණවබෝධය පිණිසම හේතු ආසනාවීවා කරහිතාගෙන සාදුකයන්. සෑම දෙනාටම ආසිිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුවන් නෝසුකංබල ආයුරාරෝගග සම්පත්තිී සග්ග සම්පත්ති මේවත అతනිබාන සම්පති එමිනාතේ සමిච්ජතු खयो निभाम्